ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. මතින් හා දුමෙන් රට බේරගන්න කළ කැපවීමට ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට සම්මාන. තිස්සමහාරාමේ පුරාවස්තු රැකගන්න කඩිනම් පියවර. දේශීය වෙදදුරන් රැකගන්න ජනපති ඉදිරිපත් වෙයි. බෙංගාල බොක්කේ කැළඹිල්ලක් වැස්ස දිගටම. මනසත් අන්තර්ජාලයට සම්බන්ධ වේ. මධ්‍යස්ථාරහා දුම්කොළ අවම කිරීමට කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තෙවන වරටත් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි. මධ්‍යස්ථාර සහ දුම්කොළ භාවිතය අවම කිරීමට කැපවන සංවිධාන සහ පුද්ගලයන් ඇගීමට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන විශේෂිත ඇගීම් සම්මානය වන World No Tobacco Day සම්මානයෙන් ශ්‍රී ලංකාව තෙවන වරටත් පිදුම් ලබයි. මෙවර එම සම්මානය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරියට හිමිව ඇති අතර අද පෙරවරුවේ බත්තරමුල්ල වාටසේජිතී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්‍රාපල් සිං මහත්මිය විසින් සම්මානය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරතී ඇත. ජනාධිපතිතුමා විසින් එම සම්මානය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සභාපති පාලිද අබේපොන් මහතා වෙත පිළිගැන්විය. සැම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප 6කින් මධ්‍යසාර සහ දුම්කොළ මර්ධනයට කටයුතු කරනු ලබන පුද්ගලයන් සහ සංවිධාන ඇගීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමනු ලබන අතර මධ්‍යසාර හා දුම්කොළ භාවිතය ක්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කර සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙල උදෙසා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී එම සම්මානයෙන් පිදුම් ලැබීය. 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා වෙත එම සම්මාන පිරිනැමින. මෙහිදී අදහස් දක්වූ නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්‍රාපල් සිං මහත්මිය ප්‍රකාශ කළේ මධ්‍යස්ථාර හා දුම්කොළ භාවිතය පාලනය කිරීමට කැපවීම පිළිබඳව අද ශ්‍රී ලංකාව ලෝකයේ ආදර්ශවත් රටක් බවට පත්ව ඇති බවයි. තිස්සමහාරාම පුරාවස්තු රැකගන්න ඉදිකිරීම් හා වගා කටයුතු සීමා කෙරේ. අනවසර වගාකරුවන් හේතුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ පුරාවස්තු රැසකට දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වේ. තිස්සමහාරාම ඓතිහාසික පුදබිමට ආසන්නයේ පිහිටි සද්ධාතිස්සපුර ග්‍රාම නිලධාරී වසමෙන් පුරාවස්තු රැසක්ම හමු වී තිබේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් හා වගා කටයුතු සිදු කිරීම සීමා කර ඇති බව අප වාර්තාකරු පවසයි. අනවසරයෙන් වගා කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් මෙම පුරාවස්තුවලට බලපෑම් එල්ල වී ඇතැයිද වාර්තා වේ. ක්‍රිස්තු පූර්ව දෙවන හා තුන්වන සියවස්වලට අයත් නටබුන් රැසක් මෙහි ඇති බවද සොයාගෙන තිබේ. කාවන්තිස්ස රජ සමයේ ඉදිකළ මාලිගාවක හා පොකුණක නටබුන්ද ඒ අතර පවතින බවද වාර්තා වේ. පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් දෙන බව ජනපති පවසයි. අතීතයේදී මහා විස්කම් පෙන් වූ අපගේ පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවට හිමි විය යුතු නිසි ගෞරවය හිමි කර දෙමින් එහි ප්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් සලසන බව ජනාධිපතිතුමා පවසයි. නවීන තාක්ෂණයත් සමග සිදු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් සහ පරීක්ෂණ සමග කඩිනම් ප්‍රතිකාර සඳහා ජනතාව යොමු වීම තුළින් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම යටපත් වුවද ඉතිහාසයේ අප නිරෝගිමත් ජාතියක් බවට හිමිකම් කීවේ අධ්‍යක්ෂ බහුල හෙළ වෙද කම නිසා බවද ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ එක් වෙමිනි. මෙම අවස්ථාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දේශීය හෙළ වෙදකමේ ශක්තිය නැවත සමාජය අතරට ගෙන එමින් දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරයා වෙත හිමි විය යුතු සමාජ ගෞරවය සහ පිළිගැනීම නැවත ලබා දීමට මෙවන් සමුළු තුළින් විශේෂ අවධානය යොමු විය යුතු බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධාන කරන සමුළුව අද සිට 25 වනදා දක්වා කොළඹ වාටසේජිදී පැවැත්වෙයි.
පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ශාස්ත්‍රයන්හි පර්යේෂණාත්මකව ඔප්පු කොට ඇති ගෝලීය වටිනාකම් සහිත අත්දැකීම් දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වන අතර විවිධ වෛද්‍ය ක්‍රමවල නිපුණතාවයක් දක්වන්නා වූ වෛද්‍යවරුන්ට තමන් සතු සුවිශේෂී වූ දැනුම විද්‍යාත්මක ක්‍රම පාදක කරගනිමින් පර්යේෂණාත්මකව එළිදැක්වීමට හා රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායකයන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම මෙමකින් නිර්මාණය කෙරේ. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය හා තායිලන්තය යන රටවල විද්වතුන් හා දේශීය විද්වතුන් විසින් පවත්වනු ලබන විද්වත් දේශන 48ක් මෙම සම්මන්ත්‍රණයට ඇතුළත්ය. සම්මන්ත්‍රණයේ අවසානයේ කොළඹ ප්‍රඥප්තිය ඉදිරිපත් කරමින් විකල්ප වෛද්‍ය ක්‍රම දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. දරුවාට දිය යුතු හොඳම දේ දෙන්න මේ ඒ ගැන ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි. අපි වැඩිහිටියෝ දෙමව්පියෝ හැටියට හැමදාම හැම වෙලාවෙම බලන්නේ දරුවන්ට හොඳම දේ දෙන්න නේද? දරුවා ඉපදුන දවසේ ඉඳලා උස් මහත් වෙනකම්ම අපි අපේ දරුවන්ට මේක තමයි හොඳම දේ කියලා කොච්චර දේවල් දෙනවද? උපන් දිනේට පාට පාට ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු. වයසට යන්න යන්න දෙන දේවල් වෙනස් වෙනවා. ඉස්කෝලේ යන පටන් ගත්තට පස්සේ නම් ගොඩක් වෙලාවට තෑග්ගට ඉතින් පොත්පත් තමයි. අපි පොඩි කාලේ නම් ඉතින් ඒවා එහෙම තමයි. දැන් දැන් ගොඩාක් දේවල් වෙනස් වෙලානේ. පුංචිම කාලේ දෙන්නේ ඩිජිටල් සෙල්ලම් බඩු. උස් මහත් වේගෙන එද්දි පොතක් පතක් දෙන එක නම් දැන් ගොඩාක් අඩු වෙලා. ඉස්කෝලේ යන වයසේ පොඩි උන්දලටත් උපන් දිනේට ලැබෙන්නේ මොබයිල් ෆෝන්, ටැබ්, ලැප්ටොප්. තව තවත් ඩිජිටල් අරුමෝසම්. සෙල්ලම් වුණත් පොඩි අයට අවි ආයුධ අරන් දෙන වැඩි හිටියෝ තවමත් අපි අතර නැතිවම නෙවෙයි, තවමත් ඉන්නවා. හොඳ නැතිම දෙයක්, නොකළ යුතුම දෙයක්. පොඩි හිටියන්ගේ අතට සෙල්ලමට දෙන ආයුධයට පොඩි උන්ද ආදරය කළොත් ලොකු වෙනකොට අතට ගන්නෙම ආයුධය. අන්තිමට සමාජයට එන්නේ දරුණු සමාජ විරෝධියෙක් වෙන්න පුළුවන්. එනිසා පොඩි හිටියට දෙන සෙල්ලම් බඩුව ගැන වැඩිහිටියෝ ඉතාමත්ම හොඳින් විමසිලිමත් වෙන්නම ඕනේ. දුන්නේ ආදරේ වැඩිකමට වෙන්න පුළුවන්, වෙන්නේ විනාශයට මුලක්. අන්න ඒ නිසා අපි පොඩි අයට දෙන්නේ මොනවද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. සමාජය හදන්න පුළුවන් වෙන්නේ අපි දරුවව ඉතාමත් හොඳින් ගුණ යහපත්ව හැදුවොත් විතරමයි. මොකද අද දරුවා හෙට රටේ අනාගතය බාර ගන්න නායකයා නිසා. අන්න ඒ නිසායි අපි හැම වෙලාවෙම කියන්නේ අපි අපේ දරුවන්ට හොඳම දේ දෙනවද කියලා අපි අපිම හිතලා බලන්න ඕනේ කියලා. පුංචි කාලේ ඉඳලම දරුවන්ගේ විශේෂිත දිනය විදිහට අපි කවුරුත් සලකන උපන් දිනයේදී දරුවව පන්සලකට එක්කරගෙන යනවනම්, මල් පහන් සුවඳ දුම් පූජා කරන්න පුරුදු කරනවනම්, දිය කලයකින් බෝධීන් වහන්සේ දෝවණය කරන්න පුරුදු කරනවනම්, පුංචි සාමණේර නමකකින් හරි බණපදයක් අහන්න, පිරිත් නූලක් ගැට ගහන්න පුරුදු කරනවනම්, පන්සලේ තියෙන සන්සුන් පරිසරයට හිත හුරු කරනවනම්, ඒ දරුවගේ අනාගතේ වරදින්නේ නැහැ. රටේ අනාගතේ අසුභ වෙන්නේ නැහැ. පොඩි කාලේ යහපත් දැහැමි පරිසරයේ හැදෙන දරුවා උස් මහත් වෙලා සමාජගත වෙද්දී තවත් පිරිසක් ගුණ යහපත් කරගෙනමයි සමාජගත වෙන්නේ. එතකොට අපේ සමාජයට මොනම විදිහකින්වත් වැරැද්දක් වෙන එකක් නැහැ. ඒ වගේම දරුවගේ උපන් දිනයට කේක් ගෙඩියක් කපන්න, කෑම ටිකක් බෙදා හදාගෙන කන්න, ළමා නිවාසයකට එක් කරගෙන යන්න පුළුවන් නම්, මගේ වයසේ අසරණ අම්මා තාත්තා නැති ළමයි ඉන්නව නේද? අනේ, අපි කොහොම හරි එයාලට උදව් පදව් කරන්න ඕන නේද කියලා ඒ දරුවගේ පුංචි හිතට පුංචි කාලේ ඉඳලම ඇතුල් වෙයි. ඒ හිත මානුෂිකත්වයෙන් පිරෙයි. ඒ සිතුවිල්ල සසර වසන තුරුම තියෙයි. අනුන්ට උදව් උපකාර කිරීම ජීවිත පුරුද්දක් වෙයි. පිළිකා රෝහලට ළමා වාට්ටුවකට ගිහිල්ලා කේක් ගෙඩියක් කපලා ඒ දරුවන්ගේ මානසිකත්වය සුවපත් කරන්න පුංචි තෑග්ගක් දීලා සින්දුවත් එකක් කියලා විනෝද වෙන්න පුංචි හාදයට පුරුදු කළොත් ජීවිතේ අනිත්‍යයි කියන පාඩමත් ඉගෙන ගනී නේද? වැඩිහිටි නිවාසික වැඩිහිටියොත් එක්ක කේක් ගෙඩියක් කපලා කෑම ටිකක් කාලා කාලය ගත කරන්න පොඩිහිටියගේ උපන් දිනයේදී කටයුතු යෙදුවොත් අනේ, මම නම්, අපි නම්, අපේ අම්මව තාත්තව, අපේ වැඩිහිටියන්ව මෙහෙම මහලු නිවාසවල තියන්න ඉඩක් තියන්නෙම නැහැ කියලා පොඩි හිතට හොඳටම කාවදී. අද පොඩි හිත්වල ඒ සිතුවිල්ල කිඳා බැස්සොත් හෙට අපේ රටේ මහලු නිවාස, වැඩිහිටි නිවාස වැහිලමයයි.
පොඩි හිතට අත්දැකීමෙන් ප්‍රායෝගිකව වදින දේ ජීවිත කාලයටම හිතේ තියෙනවා, ලියවිලා තියෙනවා. හොඳ දේ ලියවුනොත් අනාගතය යහපත් වෙනවාමයි. අපි වැඩිහිටියෝ විදිහට පොඩි හිටියන්ගේ හිත් හොඳට හදාගන්න ඕනේ, හොඳට කියවන්න ඕනේ. අන්නේ නිසා පොඩි හිටියට හොඳම දේ, නියම දේ, නියම විදිහට, හොඳම විදිහට දෙන්නම ඕනේ. අන්න ඒක දරුවට ජීවිත කාලෙම මතක හිටින උපන්දිනේ දවසම අපි දෙනව නම් දරුවත් දිනුම්, අපිත් දිනුම්, රටත් දිනුම්. දරුවා සමාජගත කරන්න හොඳම මඟ තමයි බොදු මඟ. ධනගාන ඇවිදින කාලේ ඉඳලම බොදු මඟ ඔස්සේ හරි මඟ පෙන්නුවොත් දෙපයින් නැගිටින දරුවා සැබෑ මිනිසෙකු ලෙස සමාජයේ දෙපයින්ම සිට ගනීවි. බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක්. හෙට සිට වැස්ස වැඩි වෙන ලකුණු. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් හෙට සිට දෙසැම්බර් පළවෙනිදා දක්වා බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය අනුව හෙට සිට උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක් පමණ තද වැසි ඇතිවිය හැකි බවද වාර්තාවේ. ලබන සෙනසුරාදා සිට දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලට තද වැසි, ගිගුරුම් සහිත වැසි, තද සුළන් ඇතිවිය හැකි බවත්, මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනතුරු වළක්වා ගන්න රත්නපුරයට නායම් අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු. රත්නපුර දිස්ත්‍රික්කයේ නායෑමේ අවදානම් ඇති බවට හඳුනාගත් ප්‍රදේශ ආශ්‍රිතව අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු ඉදිකර නායෑම් සම්බන්ධව පූර්ණ දැනුම් දීමේ සන්නිවේදන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය පවසයි. ජාතික ගොඩනැගිලි හා පරීක්ෂණ සංවිධානයේ පූර්ණ උපදෙස් මත මෙම නායෑමේ අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු ඉදිකිරීමට නියමිතය. රත්නපුර දිස්ත්‍රික්කයේ නායෑමේ අධි අවදානම් කලාප ආශ්‍රිතව මුලින්ම මෙම කුළුණු ඉදිකරන අතර ආපදා සම්බන්ධයෙන් කරනු ලබන පූර්ව අනතුරු ඇඟවීම් දැඩි සැලකිල්ලට ගන්නා ලෙසද නායෑමට ඉඩකඩ ඇති බවට හඳුනාගත් කලාප ආසන්නයේ පදිංචි මහජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. හදිසි ආපදා තත්ත්වයකදී ගම්මට්ටමේ සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂණ සහකාර නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඍජුවම ආපදා සම්බන්ධයෙන් රාජකාරී කටයුතුවලට යොදවා ගැනීමට නියමිත බවද වාර්තාවේ. වැස්ස වැස්සත් දිස්ත්‍රික්ක ගණනාවකට වියලි කාලගුණයක්. පානීය ජලය පරිස්සම් කරන්නයි රජය ජනතාවගෙන් ඉල්ලයි. කොළඹට හා අවට ප්‍රදේශවලට වර්ෂාව ඇති වුවත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වේලි කාලගුණ තත්ත්වයක් පවතින බැවින් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. තවදුරටත් වේලි කාලගුණ තත්ත්වය පැවතිය හොත් පානීය ජල ගැටලුවකට පවා මුහුණ දිය හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවයි. වසර තුනකට වරක් සිදුවන ජලගාස්තු සංශෝධනය සිදු කළ යුතු කාලය පසු වී තිබුණත් ජනතාව ගැන සිතා ජලගාස්තු සංශෝධනය කිරීමක් සිදු කර නොමැති බවත්, එහෙත් ජලය පිරිසිදු කර බෙදා හැරීමට විශාල මුදලක් වැයවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මාර්ග තදබදයට විසඳුම් දෙන්න කොළඹට විශේෂ දුම්රිය සේවා. මාර්ග තදබදයට ස්ථීර විසඳුමක් ලෙස කොළඹට සුඛෝපභෝගී දුම්රිය සේවයක් ආරම්භ කරන බවත් බ්‍රිතාන්‍ය විසින් දුම්රිය මාර්ග ආරම්භ කිරීමෙන් පසු මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම දුම්රිය සේවය මෙය බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. රජය හා පෞද්ගලික අංශය මැදිහත්ව පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා කොරිඩෝ 7ක් හඳුනාගනු ලැබ තිබේ. එම හතෙන් කඩුවෙල, මාලඹේ, බතරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුවට කිලෝමීටර 15.3ක් සහ එතෙන් සිට කොල්ලුපිටිය දක්වා යන ලෙස කොරිඩෝ 2ක් දැනට ජපාන රජයත් සමග එකඟතාවයකට පැමිණ ඇතැයිද අමාත්‍යාංශය පවසයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවටත් දිස්වේ. නාසා ආයතනය මගින් අභ්‍යවකාශයේ තොරතුරු ලබා ගැනීම සහ පරීක්ෂණ කටයුතු සඳහා අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6:25ට ශ්‍රී ලංකාවට ඉහළින් ශ්‍රී ලංකාව හරහා ගමන් කරනු දර්ශනීය විය. ශ්‍රීපාද කඳුවැටියට ඉහළින් ගමන් කළ එම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අධික වේගෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන ආකාරය අප කැමරා කාචයෙන් මෙසේ සටහන් විය.
විනාඩි 5ක් පමණ ඉහළ අහසේ දිස්සූ මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රටවල් කිහිපයක ගගනගාමීන් විද්‍යාඥයන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් රැඳී සිටින බව නාසා ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකාව හරහා මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කළ ප්‍රථම අවස්ථාව මේ බවද වාර්තාවේ. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. නත්තණ්ඩිය තබ්බෝව බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මාතලේ අමරවංශ නායක ස්වාමින් වහන්සේ අපවත් වූහ. ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය, ශ්‍රී ධර්මසිද්ධි වජිර වංශාලංකාර, ශ්‍රී ලංකා ප්‍රසාදිනි, ශ්‍රී ධර්මසිද්ධි ධර්ම විද්‍යාලාධිපති ප්‍රවීණාචාර්ය, අනුවිජ්ජක ප්‍රාදේශීය අධිකරණ සංඝනායක, පුත්තලම දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍ය මාතලේ අමරවංශ නායක ස්වාමින් වහන්සේ අපවත් වන විට 80 වන වියේ පසු වූහ. අපවත් වී වදාළ මාතලේ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා සවස නාත්තණ්ඩිය තබ්බෝවේදී සිදු කිරීමට නියමිතය. කොළඹ අට සෙන්ට්‍රල් බෙයාරින්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුදත් තෙන්නකෝන් මහතාගේ ධන පරිත්‍යාගෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව සායන ගොඩනැගිල්ල අද විවෘත කෙරිණ. සන්ධ්‍යා තෙන්නකෝන් මහත්මිය, වයඹ පිළිකා සංගමේ සභාපති, DMTB දසනායක, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ASK යාපා බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. කොළඹ කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවල පවතින අධිකර වත වාහන තදබදයේ සැලකිල්ලටගෙන ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයන්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකිවන පරිදි ඉදිකෙරෙන මන්තිරු ජාලය යටතේ කොළඹ DR විජේවර්ධන මාවතේ ලේක් හවුස් ආයතනය අසල සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අධියරේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද උදැසන සිදුවිය. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 17ක් වැය කරමින් මෙම පළමු අධියරේ ඉදිකිරීම නිම කර තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සඳහා ශ්‍රමදායකත්වයේ සපයා තිබේ. පීත්තපටිය කපා පදික මන්තිරුව ව්‍යුක්ත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. අමාත්‍ය පාටලි චම්පිකර වනවක මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ හැඳ මහතුරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ පළමු කෘතිම බුද්ධි විද්‍යාගාරය මොරටුව විශ්වවිද්‍යාලයේදී විවෘත විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධයෙන් විවෘත වූ මෙම විද්‍යාගාරය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය කොඩ්ජෙන් සමාගම විසින් දරනු ලැබේ. ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන 5ක ආයෝජනයක් සිදු කර තිබුණි. මොරටුව සරසවියේ ආචාර්ය උපාධිය ලබා ගන්නන්ට අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙය යොදා ගැනීමට නියමිතය. විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය AKW ජයවර්ධන, කොඩ්ජෙන් සමාගමේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුළු පිරිසක් එක් වූහ. නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිගම්පොළ ප්‍රදේශයේ සිටි අඩි 10ක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු නිසා එම ගම්මානයේ වැසියන් දැඩි ලෙස භීතියට පත්ව සිටි බව වාර්තාවේ. එම ගම්මානයේ ගොවියෙකුගේ වගා ඉඩමකට ජලය ඉසීමට යෑමේදී මෙම දැවැන්ත පිඹුරා සිටිනු දැක ඒ බැව් ගම්වාසීන්ට දැනුම් දී තිබේ. පිඹුරා අල්ලා නල්ලතන්නිය වනජීවි නිලධාරීන්ට බාරදීමට ගම්වාසීන් පියවරගෙන ඇත. වන සතුන් සැරිසරන බව දුටු විට ඔවුන්ට හිංසා පීඩා සිදු නොකොට මරා නොදමා මේ ආකාරයෙන් කටයුතු කිරීම ඉතා යහපත් බව වනජීවී නිලධාරීහු පවසති. වොඩ් 9 LED බල්බ ලබන මාසයේ සිට නොමිලේ බෙදා දීමට රජය කටයුතු සම්පාදනය කර ඇතැයි වාර්තාවේ. ලක්ෂ 100ක බල්බ ප්‍රමාණයක් ඒ අනුව බෙදා දීමට නියමිතය. ගෘහස්ත විදුලි පරිභෝජනය ඉහළ යාමට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පසුගිය වසර තුළදී පවුල් 262,000කට නොමිලේ විදුලි සබඳතා ලබා දීමට පියවරගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මනස අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට පර්යේෂකයින් සමත් වෙයි.
ලොව ප්‍රථම වරට මනස ඍජුවම අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමට පරීක්ෂකයන් පිරිසක් සමත් වී ඇතැයි වාර්තාවේ. දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් කී පිහිටි විටිස් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් කණ්ඩායමක් මෙය සොයාගෙන තිබේ. මනසේ සිතුවිලි ක්‍රියාත්මක වෙන සැනින් අන්තර්ජාලය හා සම්බන්ධ වීමට හැකිවීම මෙහි විශේෂත්වයයි. මීට පෙරද මනසේ සිතුවිලි හා අන්තර්ජාලය සම්බන්ධ කිරීමට පරීක්ෂණ කණ්ඩායම් උත්සාහ කළද එය සාර්ථක වී නොමැත. මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ බ්‍රෙන්ටනෙට් නමිනි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් සිතුවිලි හරහා පරිගණකය ක්‍රියාකරවීමේ ව්‍යාපෘතියද අවසාන අධීරයට පැමිණෙති බව පරීක්ෂකයන් පෙන්වා දී තිබේ. එමෙන්ම ජෛව වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රය තුළ මෙම ව්‍යාපෘතිය අතිශය වැදගත් එකක් බවද විශ්ලේෂකයෝ පවසති. ද්විත්ව පුරවැසි භාවය නිසා ඔස්ට්‍රේලියාවේ 9 දෙනෙකුට මන්ත්‍රී දූර අහිමි වේ. ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ඔස්ට්‍රේලියාව තුළ දේශපාලනය කිරීම තහනම් වන ලෙස නවනීති හඳුන්වාදීමත් සමග එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය අහිමි අටවැන්නා බවට සෙන්ට් සබික ස්කයි කැකොස් ශ්‍රේකේ මූණ පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියක වන ඇය එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර ඇත්තේ සිංගප්පූරුවේ උපන්සිය මව සතු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් තමා ඉල්ලා අස්වීම සුදුසුයයි තීරණය කළ බවට සඳහන් කරමිනි. ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම නව නීතිමය තත්ත්වය හේතුවෙන් යම් මන්ත්‍රීවරයෙකුගේ මව හෝ පියා සතුව ද්විත්ව පුරවැසිභාවයක් පවතින්නේ නම් ඒද ඔහුගේ හෝ ඇගේ මන්ත්‍රී ධූරය අහිමිවීමට බලපෑම මේ ආකාරයෙන් ස්කයි සිය ධූරයෙන් සමගැනීමට හේතු වී තිබේ. ඔස්ට්‍රේලියාව වෙත විදෙස් රටවලින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත් වීම හේතුවෙන් එරට තුළ මෙම ද්විත්ව පුරවැසිභාවය සාමාන්‍ය තත්ත්වයක් බවට කාලයක් පත්ව තිබුණි. කෙසේ වෙතත් මෙම නව නීති බලාත්මක කිරීමත් සමග එරට පාර්ලිමේන්තුව තුළ මෙන්ම රටේ දේශපාලනය තුළද ව්‍යවුල් තත්ත්වයක් හටගෙන ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. සිම්බාබ්වේ නව ජනපති ලෙස එමර්සන් හෙට දිවුරුම් දෙයි. සිම්බාබ්වේ ජනාධිපති දූරෙන් රොබර්ට් මුගාබේ ඉල්ලා අස්වීමට නිවේදනය කිරීමත් සමග එරට නව ජනාධිපතිවරයා ලෙස හිටපු උපජනාධිපති එමර්සන් මිනන්ගක්වා හෙට දිවුරුම් දීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. හිටපු ජනාධිපති මුගාබේ විසින් දුරෙන් පහකිරීමත් සමග රටින් පිටව ගිය හිටපු උපජනාධිපතිවරයා ඊයේ දිනේදී යලි සිය රටට පැමිණ තිබුණි. මුගාබේ විසින් සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ වෙත ජනාධිපති දුරේ ලබා දීමේ උපක්‍රමයක් ලෙස එමර්සන් දුරෙන් පහ කරනු ලැබුවත් අවසානයේදී එක් ක්‍රියාවලියම පාරාවලල්ලක් බවට පත්විය. 71 හැවිරි දිවියේ පසුවන එමර්සන් මුගාබේ ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් වනතුරු සිම්බාබ්වේ ජනාධිපති දුරේ කටයුතු කරනු ඇති. අනතුරුව 2018 සැප්තැම්බර් මාසේ යළි ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම වී ඇති බව පාලක සානුපී එෆ් පක්ෂය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා සඳහන් කරයි. ඒත් සමගින් අදට නියමිත සුසංදේශී ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යළිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.